1950 पणसदरे निष्पादन आरंभ कर ला 1980 अटेदी निलवशयन्म निष्पादने अवसान करपु नमुत लंकावे 4x4 वलट आदरय करन का अतरत अदरत जनप्रिय वाहनय मेक मित्सुबिशी जीप अपि कथा करमु ए गेन अद आयबोन मे ऑफ रोड पैराडाइज मित्सुबिशी जीप गैन कथा करंडे यानी मंगा तो तानियम ने मी मित्सुबिशी जीप गैन मित्सुबिशी जीप के नामक युवगा माम मतक के न तावाद नामक के ये द माय चतुरंग मोडस जीप ही आदिपति सजित चतुरंग ये द आई बॉय वेलकम टू द शो ये द मुकद्दे यानी कोरोना वाले में पास से हाँ सहेंद्र दिगुनिया आडवा कर पास से वैदे यानो ने आप हो ඇත්තටම අපි කතා කරන්න පටන් ගත්තේ Mitsubishi මේ මේ Jeep එක ලංකාවේ මං හිතන්නේ 4x4 උන්මාදයක් ඇති කරපු වාහනයක්. ඇත්තටම ඇත්ත. ඔව්. එතකොට දැන් ගොඩක් අය කැමති يعني මේ වගේ වාහනයක් ගන්න ඕනේ, මේ වගේ modify කරගන්න ඕනේ. ඒ කියන්නේ standard තත්ත්වයට අරගන්න වාහනයක් off-road පදිනවා කියන එකට කියන්නේ ලොකු එතන තියෙන ලොකු process එකක් තියෙනවා. අන්න ඒ දේවල් ගැන දැනගන්න කැමති ගොඩක් අය. අන්න ඒ ටික දැනගන්න තමයි ඔයා ගාවට එන්නේ. ලංකාවේ නම ගිය කෙනෙක්, කවුරුත් දන්න නමක්. දැන් මේ වටවිර බැලුවත් වතර වටේම දින්නේ Mitsubishi Jeep. මුලින්ම මට දැනගන්න ඕනේ දැන් ලංකාවේ තියෙනවා ඇමරිකාවේ නිෂ්පාදිත Jeep රටපෙලක්. Wheels Jeep රටපෙලක්. ඒ වගේම තියෙනවා ලංකාවේ තියෙනවා ජපානයේ නිෂ්පාදිත Mitsubishi කම්පැනි එකේ නිෂ්පාදිත Jeep රටපෙලක්. ඒ දෙක වෙනස් වෙන්නේ කොහොමද? ඒක 1950 ගණන් වල මේ Wheels Kaiser Jeep කම්පැනි යටතේ ඇමරිකාවේ නිෂ්පාදනය කරපු එක ජපානෙන් J series එක යටතේ 1964 වගේ ඉඳන් ලංකාවට ආවා J series එක යටතේ Jeep පෙලක්. ආහ J3R, J20, J24, J30, J32, J36, J44 ඊට පස්සේ වෙනම J series එකක් ගත්තේ J54, 53 කියලා සපාරි මොඩලයක් ඒ මොඩලෙකුත් ලංකාවට ආවා. එතකොට අපි මේ කවුරුත් ඒ කියන්නේ වාහන නිතරම Mitsubishi Jeep කියන කාණ්ඩේ මේ J44 කියන මේ Jeep වර්ගය. ඔව්. ඒ කියන්නේ බහුලව තියෙන්නේ මේ වර්ගය. මේ වර්ගය. මේක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව මොකද්ද? J44 කියන්නේ long wheel base Jeep එකක්. original diesel J44 යටතේ තමයි original diesel 4DR5 engine එක යටතේ ඒක ලංකාවට ආවේ. වැඩියෙන් ගොඩක් ඒ කියන්නේ රජයේ ආයතන වලට මහවැලියට වාරි මාර්ගයට මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ඒ වගේ ගොඩක් දෙපාර්තමේන්තු වලට ආවා. වෙනම තව ඇමතිවරුන්ගේ පරිහරණය සඳහාත් වෙනම මේ කියන්නේ ඉස්සර පර්මිට් එක හම්බුනේත් J44 වලට. එතකොට අර ලොง wheel base එකේ පොඩි වාසියක් තියෙන ඉතින් අර J24 J53 ඒවට වැඩිය ගැස්සීම අඩුයි, සැප පහසුව වැඩි, බඩු බාහිර ආදිය අරන් යනකොට උනත් වැඩි ඉඩකඩක් තියෙනවා ඇතුලේ. වැඩි සංඛ්‍යාවක් යන්න පුළුවන්. ඒ වගේ ඉතින් වාසි හඳ තමයි J44 එකේ මාකට් එකක් තියෙන්නේ නේ. එතකොට දැන් මේ J44 මොඩල් එකේ මේ කැනපි එකක් කැනපි එකකුයි හાર્ට් ටොප් එකකුයි ආවද? J44 ආවේ නැහැ. J44 එක අනිවාර්යෙන් කැනපි. කැනපි. J36 එක තමයි ඔරිජිනල් ඩීසල් හાર્ට් ටොප් එක. හાર્ට් ටොප් එක. ඒකට දැන් മന്ത്രി වරුන්ට පර්මිට් ආපු හන්ද ඒකට മന്ത്രി මොඩල්. മന്ത്രി මොඩල් කියන. අපි අර ගොඩක් දැකලා තියෙන රතු පාටයි සුදු පාටයි Jeep එක. 4DR5. 4DR5 කියලා කියන්නේ මේ වාහනේට නෙමෙයිනේ. දැන් මේ වාහනේ J44. ඒ වුණාට කතා කරන හැමෝම දන්නේ 4DR5 කියලා. 4DR5 කියලා කියන්නේ මේකට ආපු එන්ජින් එක. එතකොට 4DR5 සහ ඇවිල්ලා තියෙන ආයි 4DR6 කියන එන්ජින් එක. මේ එන්ජින් දෙක අතර තියෙන වෙනස මොකද්ද? 4DR5 එන්ජින් එක
ඉන්ලයින් පම්ප් එකක් යටතේ 4 සිලින්ඩර් හෝස් පවර් 80ක විතර බලයක් තියෙන එන්ජින් එකක්. ආයිට්. 4R6 එන්ජින් එක ටර්බෝ එන්ජින් එකක් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් හෝස් පවර් 94ක් 95ක් විතර වගේ තියෙන එන්ජින් එකක්. ආයිට්. ඒ කියන්නේ 4R6 එන්ජින් එක මේකට වඩා පවර්ෆුල්. 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 එතකොට මේ සව يعني අපේ මේ මාකට් එකේ කියන මේ වාහන 4x4 ජීප් වලට ආදරය කරන 4x4 ජීප් පදින ඒගොල්ලෝ අතරේ අර එක මතයක් තියෙනවා 4R5 4R6 කියන එන්ජින් එක ඇවිල්ලා තියෙන්නේ මේ J44 එකේ දොර පහක එකකට කියලා. ඇත්තරම ජපානයේ නිෂ්පාදනය වුණාද දොර පහක මේ ජීප් එකක් නැත්නම් මේ ලංකාවට ගෙනලා ලංකාවේ කරපු මොඩිෆිකේෂන් එකක්ද ඒක? ඒක සම්පූර්ණ ලංකාවේ කරපු මොඩිෆිකේෂන් එකක්. ඒ කියන්නේ ජපානයෙන් ඇවිල්ලා නැහැ දොර පහක වාහනයක්. ඇවිල්ලා නැහැ. අනික දැන් 4R6 එන්ජින් එකත් J44 වලට ඇවිල්ලා නැහැ. ආ රයිට් රයිට්. ඒතකොට ඒ කියන්නේ J53 මේ 50 series එක යටතේ ආපු මේ ජිප් වලට තමයි 4R6 එන්ජින් එක 4R5 ඉන්ටර්කූලර් ටර්බෝ එන්ජින් එක ඒ දෙකම ආවේ මේ 50 series එක යටතේ. 50 series එක යටතේ. තව J23 කියලා මේ safari military ජිප් එකක් ආවා. මේ ඒ ජිප් එකටත් 4R6 එන්ජින් එකයි 4R5 ඉන්ටර්කූලර් ටර්බෝ එකයි ආවා. ආ ඒ කියන්නේ මේ short wheel base එකක් නේ. Short wheel base එකක් ජපානයේ ආමියකින් පාවිච්චි කරා ආමියකින් පාවිච්චි කරා ඊට පස්සේ පාව ඒ කියන්නේ පහු කාලෙක ඒ කියන්නේ පස්සේ කාලෙක අපේ ලංකාවට ගෙන්නපු ඒක ලංකාවට ගෙන්නපු ඒවා අර ඒ කියන්නේ ලංකාවේ මොඩිෆිකේෂන් කරනකොට තමයි ඒ කියන්නේ එන්ජින් එකක් රීප්ලේස් කරපු එකක් තමයි මේ J 4R6 කියන එන්ජින් එක මේ J44 එකට ආවේ ආවේ ඒකට ඒ කියන්නේ J44 එකට වෙනම එන්ජින් වර්ග තුනක් ආවා 4R5 එන්ජින් එක 4R50A කියලා 50 ඇඩ්වාන්ස් කියලා එන්ජින් එකක් ආවා තව 4R51 කියලා තව එන්ජින් එකක් එන්ජින් එකක් ආ ඒ ඒ එන්ජින් කාණ්ඩ තුන තමයි මේ 4R J44 එකට ආවේ අනික J44 ඔරිජිනල් ජිප් එකට ෆ්ලෝ බෝඩ් ගියර් ආවේ නැහැ ආහා ස්ටියරින් ගියර් තමයි ආවේ J24 J36 J44 කියන ජිප් තුනට අනිවාර්යයෙන්ම ආවේ ස්ටියරින් ගියර් එතකොට ඒක මේ ලංකාවේ තමයි දොර පහ කරලා දෙන්නේ ඒ වගේ නිෂ්පාදනය කරලා දිනවද මම දොර පහෙන් يعني දොර හතරවල් දොර හතරක් නේ ඉස්සරහට එන්නේ ඔව් ඉස්සරහට දෙපැත්තට දොර හතරවල් ජිප් හයක් විතර හදලා තියෙනවා ආහා ඒකට සම්පූර්ණයෙන් බොඩි එක සම්පූර්ණයෙන් අලුතෙන් ගහලා ඔරිජිනල් දොරේ මෙකැනිසම් දොර බටන් දොර සර්නේරු ඔරිජිනල් විදියට අරගෙන දොරේ පැනල් එක සම්පූර්ණයෙන් අපි අලුතෙන් ගහනවා අලුතෙන් ගහලා මේ ඒක සම්පූර්ණයෙන් හදලා තියෙනවා ජිප්හයක් විතර මේවා ඔයාම කරලා දිනවා ජිප්ය සම්පූර්ණ. ඒතර සම් යන චතුරංගේ වා වා එතකොට මෙතෙන්දී දැන් අපි ඊතුමු 4R5 එක අපි චැසියක් මෙතෙන්ට අරන් ආවොත් ඊතුරු ටික ඔක්කොම මෙතන නිෂ්පාදනය කරනවා. කරනවා. සීලෝ දේම නිෂ්පාදනය කරනවා. සම්පූර්ණ බොඩි එක අලුතෙන් ගහනවා මේ ස්ක්‍රීන් ෆ්‍රේම් එක සම්පූර්ණයෙන් අපි අලුතෙන් ගහනවා. බොනට් මඩ් ගාඩ් ඒ වගේ එකක් අපිට හදන්න පුළුවන්. සියල්ල හදනවා. සීලෝ දේම හදනවා. ඒ කියන්නේ චැසිය එක කොයි පොතකුයි දිනනවනම් මෙතෙන්ට ගෙනල්ලා දාලා අලුත්ම 4R5 J44 එකක් මෙතනින් ගෙනියන්න පුළුවන් 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 ඊට සතුරන්ගේ තව කතා කරන්නේ දැන් මේක දැන් ඔයා කිව්වා ස්ට්‍රීම් ගියර් ලීවර් එක ආවා අයි ෆ්ලෝ බෝඩ් ආවා කියලා එතකොට මේකේ ෆ්ලෝ බෝඩ් ඇවිල්ලම නැද්ද J44 එකට ඔරිජිනල් ජපානෙන් එනකොට J24 එකට ඇවිල්ලා නැහැ ස්ට්‍රීම් ගියර් තමයි J44 මොඩල් එක ලංකාවේ ඔරිජිනල් වාහනයක් නම් ඒක ස්ට්‍රින් ගිය තමයි තියෙන්නේ. රයිට්. අර දැන් ගිය බොක්ස් අවුත් වුනහම මේ ඕකේ කියන්නේ ලිවර් වල බුෂ් සෙට් එකක් එනවා. ඔය බුෂ් ටික ගැවුනහම එක්කෝ ෆස්ට් එක හරි සෙකන්ඩ් එක හරි වැටෙන්නේ. එක්කෝ රිවර්ස් එක වැටෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්න මත දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා ඔරිජිනල් ආවහම දැන් මේ ස්ට්‍රින් ගියර් ගිය බොක්ස් එකට කප් එකක් හදලා ඔරිජිනල් ඩීසල් මේ එන එකේ කප් එකක් හදලා ඔරිජිනල් ෆ්ලෝ බෝඩ් එන කප් එක අලුතෙන් අපි මේ හදනවා. ආ ලංකාවේ හදනවා. හදනවා. කප් එක හදලා අපි ඒකට දානවා මේ ඒ එන ගිය බොක්ස් එකටම අපි ඒක දානවා. එතකොට මේ J44 එකට ඔරිජිනල් එන ස්ටියරින් ගිය ආපු වාහනයකට ඒ තියෙන ගිය බොක්ස් එකටම ඔයා ලංකාවේ හදනවා ෆ්ලෝ බෝඩ් ගිය ෆ්ලෝ බෝඩ් ගියර් කප් එකක් හදනවා කප් එකක් හදනවා ඒ කප් එක හැදුවාම පොඩි වෙනසක් වෙනවා දැන් අපි සාමාන්‍ය 4R5 ඔරිජිනල් ගිය බොක්ස් එකේ සාමාන්‍ය වාහනවල විදියට වම් පැත්තට කරලා ඉස්සරහට ෆස්ට් එක ආයි සෙකන්ඩ් එක පල්ලෙහාට දකුණු පැත්තට කරලා ඉස්සරහට තර්ඩ් එක ටොප් එක මේකෙදි ෆස්ට් එකයි තර්ඩ් එකයි මාරු වෙනවා ආ රයිට්
කප් එක දැම්මට පස්සේ එතකොට අර කියපු liver වල bush වල ප්‍රශ්න එන්නේ නැහැ මුකුත් නැහැ හරි එතකොට අර liver මුකුත් නැහැ කෙලිම liver එක හයි වෙන්නේ gear box එකට right ඊට පස්සේ අපි කතා කරමු දැන් මේකේ කියන්නේ දැන් මේකේ 4 forward gear තියෙනවා මේකේ 5 forward ආවෙම නැද්ද 5 forward ආවේ නැහැ ආවේ නැහැ 5 forward ආවේ නැහැ වෙනම කියන්නේ ජපානයේ හදලා වෙනම B2 එක හයි වෙන තැනට gear box එකේ හයි වෙන තැනට වෙනම OD unit එකක් ඒ යුනිට් එකක් ආවා ඒ යුනිට් එකෙන් අපිට මේ තව එක ගියර් එකක් වැඩි කරගන්න පුළුවන්. අහහ නැත්තම් සාමාන්‍ය ගියර් 4 තමයි. ගියර් 4යි. ඔව්. ඒක වෙනම මේ අපේ 4 wheel liver දෙක අස්සෙන් තව liver එකක් ඇවිල්ලා ඒක ඔන් ඔෆ් කරන්න විතරයි පුළුවන්. ආ ඒක තමයි අපි අර මම දැකලා තියෙනවා liver 3ක ඔව් නෑ liver 3 original flow board gear ආවොත් main liver එක main gear liver එක ඊට පස්සේ 2 wheel high මේ 2 wheel 4 wheel දාන ලිවර් එකේ නෝ ලිවර් තුනේ ආරේ ආයි හයි ලෝ න්ියුට්‍රල් එකයි හයි එකයි ලෝ එකයි ආපු ලිවර් තුනක් ආ ලිවර් තුනක් නේ ආ ඒක නිෂ්පාදිනේ නිෂ්පාදකයා විසින් ඔරිජිනල් මේ වනේ ඔරිජිනල් මේ වනේ ඔරිජිනල් ෆ්ලෝ බෝඩ් ගියර් එක බොක්ස් එකට තමයි ඒක එන්නේ දැන් ස්ටීරින් ගියර් බොක්ස් එකට එන්නේ ස්ටීරින් ගියර් ලිවර් එක ආවොත් ඒක ස්ටීරින් කොලම් එකට එනවා මම අතින් දාන්න එනවා එතකොට 4 wheel දාන්න එනවා වෙනම තනි ලිවර් එකක් තනි ලිවර් එක ඔව් දැන් අපි ෆ්ලෝ බෝඩ් කළාම ෆ්ලෝ බෝඩ් එකේ ලිවර් දෙකක් එන මොඩල් තියෙනවා. එතකොට මේ කියන්නේ දැන් සාමාන්‍ය ජිප් පාවිච්චි කරන අය දන්නවා මේ එහෙම තියෙන්නේ ස්ටීරින් ගියර් බොක්ස් එකට ෆ්ලෝ බෝඩ් ගියර් කප් එකක් දාලා කියලා. එතකොට ගියර් එක දෙපැත්ත මාරු වෙනවා. මාරු වෙනවා. තර්ඩ් එකයි මාරු වෙනවා. මාරු වෙනවා. එතකොට තර්ඩ් එක තියෙන තැන තමයි ෆස්ට් එක තියෙන්නේ. ෆස්ට් එක තියෙන්නේ. රයිට්. සාමාන්‍ය දින් මම දැනුවත් මම දැන් කප් 500කට 600කට දී හදලා තියෙනවා. ජිප් 1000ක් විතර දුවනවා ලංකාවේ මේ විදිහට කප් එක හයි කරලා ෆ්ලෝ බෝඩ් කරලා ඔව් තව ප්‍රශ්නයක් තියෙනවා ඒක මේ හැමෝර කියන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නය මොකද මේ ජීප් එක කියන්නේ J44 කියන ජීප් එක මේකට මේක තියෙන්නේ මේක ක්‍රියාත්මක වෙන්නේ වොට් 24 කි. ඒ කියන්නේ 24 වොට්ස් කියන එකක් තමයි බැටරි දෙකක්. එතන මේ පැත්තේ එක බැටරියක් තියෙනවා මේ පැත්තේ තව බැටරියක් තියෙනවා. අපිට දැන් ගොඩක් අය අහනවා මේක කරන්න බැරිද 12. අපි එන්නේ සාමාන්‍ය ජපන් වාහනයක් වගේ අපිට මේක 12 වොට්ස් වලින් වැඩ කරන්න හදන්න බැරිද? එහෙමත් පුළුවන්. ඒකෝර අපිට කියන්නේ පොඩි මොඩිෆිකේෂන් එකක් යන්න ඕනේ සාමාන්‍යයෙන්. ලයිට් එකේ ඉඳන් ඔක්කොම ටික මාරු වෙන්න ඕනේ, ඕල්නේටර් එක මාරු වෙන්න ඕනේ. ස්ටාර්ටර් මෝටර් එක, වයිපර් සියලුම ඉලෙක්ට්‍රිකල් අයිටම් ටික මාරු වෙන්න ඕනේ 12 වලට. ඔව් මීටරුත් කියන්නේ මීටර් සාමාන්‍ය මේ 4R5 එකේ මීටරේ වැඩ කරන්නේ ඔරිජිනල් 12. 12 වලින්. 12 ඒක මීටරේ පිටිපස්ස එනවා වෙනම සෙන්සර් දෙකක්. ඒ දෙක ගලවලා 12 වලින් හදන්න පුළුවන්. හදලා තියෙනවා. ආරයිට්. අර මෝටර් එක තමයි විශේෂයෙන්ම මේ මොකද මේකේ දැන් මෝටර් මොඩල් දෙකක් තියෙනවා. එකක් තියෙනවා ගියර් මෝටරයක්. අනිත් එක තියෙනවා ලොකු මෝටරයක්. ලොකු මෝටරේ මේ ටිකක් අමාරුයි 12 කරන්න. ආ 12 කරන්ට් එකෙන් ඒක ස්ටාර්ට් එකට අමාරුයි. නෑ ඒ කියන්නේ දැන් 20 මේ පොඩි ගියර් මෝටර් එකට මෝටර් එකේ මදේ මාරු කරලා අපිට ඒක 12 කරගන්න පුළුවන්. නැත්නම් ප්‍රයි වීල් එක වෙනස් කරලා වෙන මෝටරයක් 12 වෙන මෝටරයක් කපල් කරලා අර කරන්න පුළුවන්. අර දැන් සාමාන්‍ය 4R5 ජිප් වල ඒ වගේ නිකන් අදාළ නැති මොඩිෆිකේෂන් කළාම වාහනේ වටිනාකම අඩු වෙනවා. වටිනාකම අඩු වෙනවා. ඒ කියන්නේ 24 එක 12 කරන්න පුළුවන්. කළාම වෙන්නේ අර වාහනේ දින ඔරිජිනල් තත්ත්වේ නැති වෙන එක. දැන් චතුරංගයි ඊළඟට එන ප්‍රශ්නය. මේ J44 ජීප් එකක් අපි අරගත්තා. ඔව්. මේකට කරන්න පුළුවන් මොඩිෆිකේෂන්ස් මොනවාද? ඔව්. සාමාන්‍ය බේසික් ජීප් එකක් ගත්තාම මේකට එන්නේ නැහැ පවර් ස්ටීරින්. ඕකේ. AC එන්නේ නැහැ. ඩිස් බ්‍රේක් එන්නේ නැහැ. ඒ කියන්නේ රෝද හතරම ඩ්‍රම් බ්‍රේක් තියෙන්නේ. ඔව් හයිඩ්‍රොලික් ඩ්‍රම් බ්‍රේක් තියෙන්නේ. එතකොට අපිට කියන්නේ සාමාන්‍ය වාහනේ දැන් කවුරු හරි වාහනයක් ගත්තාම මේ වාහනේ සර්ව පාසුවට යන්න පහසුවෙන් එලවන් යන්න සල්ලි දීලා වාහනයක් ගන්න සැපට යන්න ඕනේ බය නැතුව ගමනක් යන්න පුළුවන් යන්න පුළුවන් වෙන්න අපිට විශේෂයෙන් අදාළ වෙන්නේ අර තුන. ඔව් ඒ කියන්නේ සාමාන්‍ය පවර් ස්ටීරින් තියෙන්න ඕනේ. ගාරෙන් තියෙන්න ඕනේ. මොකද දැන් අපි හිතමුකෝ කාර් එකක් පැදපු එක්කෙනෙක් අරගෙන සාමාන්‍ය ටයර් සෙට් එකක් සාමාන්‍ය 31යි 10යි 50 ටයර් සෙට් එකක් දැම්මොත් පවර් ස්ට්‍රීම් නැති ජිප් එක කපන්න අමාරුයි. ඔව්. ඔව්. ඊට පස්සේ ඉතින් එයා බලනවා මේකට මොකද්ද ඊට පස්සේ යන්න ඕන කියලා. ඉතින් එතකොට පවර් ස්ට්‍රීම් කරගන්න ඕනේ අනිවාර්යෙන්. ඔව්. පවර් ස්ට්‍රීම් නැති ජිප් එකක් නම් පවර් ස්ට්‍රීම් කරන්න ඒකට
දැන් අපි දැනට පාවිච්චි කරන්නේ නිසාන් පෙට්‍රල් බොක්ස් එකම තමා දාන්නේ. ඉස්සර මේ දැම්ම ඉසුසු ෆාගෝ එකේ බොක්ස් එකක් දැම්මා. ඒක පොඩි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ බොක්ස් එකේ හරියට මේ කැපෙන්නේ නැහැ. පාරේ යනකොට වනනවා. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. දැන් නිසාන් පෙට්‍රල් බොක්ස් එකේ මේ ප්‍රශ්න ටික ඔක්කොම නැති කරලා වාහනේ පහසුවෙන් එළවා යන්න පුළුවන් විදිහට උලන්තර දෙනවා. ඒ කියන්නේ ඔරිජිනල්ම පාවිච්චි කරන ආපු වාහනයක් වගේ පාවිච්චි අපිට පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්.